ඕගතරණ සූත්‍රයෙන්. ඕගතරණ සූත්‍රය කිව්වහම සංයුක්ත නිකාය පටන් ගන්න පළවෙනි සූත්‍රය වශයෙන් හඳුනගන්න පුළුවන්. ඉතින් විවිධ පැතිවලින් අපිට මෙම සූත්‍රය දිහා අපේ භාවනාවට ලං කරගන්න ආකාරය දර්ශනීය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ සූත්‍රය අද ධර්මදේශනාවට මාතෘකා වශයෙන් සපයාගත්තේ. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ ජේතවනේ අනේ පිඬුසිටුතුමා විසින් කරන ලද ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී එක්තරා රාත්‍රී කාලයක දෙවි කෙනෙක් මුළු ජේතවනාරාමයේම බබළුවමින් පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. කතන්නුක්කහන්තං මාලෙස ඕගං අතරීති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කුමන ආකාරයකින්ද මේ ඕඝය තරණය කළේ? දැන් ඕඝය කියලා කිව්වහම සැඩ වතුර කියන අදහස සලකන්න පුළුවන්. දැන් මෙතෙන්දී අදහස් වෙන්නේ සැඩ වතුර කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තරම කෙලෙස් ඕඝය කියලා, නැත්නම් මේ සංසාර ඕඝය, භව ඕඝය කියලා සලකන්න පුළුවන්. ඕඝ කියන වචනයෙන් ඇත්තරම කාරණා හතරක් නිරූපණය වෙනවා. කාම ඕඝ, ditthi ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියලා. ආශ්‍රව හතර, ඕඝ හතර, යෝග හතර. ඉතින් මේ විදිහට පෙන්වන්නේ මේ කෙලෙස් වල තියෙන ස්වභාව හතරක්. ඉතින් මෙන්න මේ කෙලෙස් ඕඝය මේ භාගතුන් වහන්සේ තරණය කළේ කොහොමද කියන කාරණාව තමයි මේ දෙවියා විසින් විමසලා සිටින්නේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. අපතිට්ඨංකෝ අහං ආවුසෝ අනායූහං ඕගං අතරින්ති. මේ මම පිහිටන්නෙත් නැතිව, වෑයම් කරන්නෙත් නැතිව, තවත් වචනයකින් කියනවා නම් මම නතර වෙන්නෙත් නැතිව, දඟලන්නෙත් නැතිව මේ ඕගෙන් එතෙර වුණා කියලා උත්තරයක් දෙනවා. දැන් මේ කියන උත්තරය අපිට ඉතින් එකතකින් තේරෙන්නෙත් නැහැ. ඉතින් මේ කියන උත්තරය එදා ඒ පැමිණි දෙවියට තේරලත් නැහැ. ඒ නිසා ඒ දෙවියා නැවතත් ප්‍රශ්නයක් අහනවා. යථා කතම් පනතම් මාරිස අපතිට්ටං අනායූහං ඕගං අතරීති. ස්වාමීනි මේ මොකද්ද, මේ කොහොමද මේ නවතින්නෙත් නැතුව, දඟලන්නෙත් නැතුව, එහෙම නැත්නම් පිහිටන්නෙත් නැතුව, යමක් වෑයම් කරන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළා කියලා උභහන්සේ දේශනා කරන්නේ මොකද්ද, මේ මට ටිකක් තව කියලා දෙන්නකො කියන වගේ අදහසකින් නැවතත් ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. යදාසෝ අහං ආවසෝ සම්තිට්ඨාමි තදාසු සංසීදාමි. යම් විටක මම නැවතිලා පිහිටලා නිශ්චලව සිටියානම් එතකොට මාව ගිලෙනවා. යදාසෝ අහං ආවසෝ ආයුහාමි තදාස නිබ්බුයිහාමි. යම් අවස්ථාවක මම ඕනෝට වඩා දඟලන්න ගියා නම් ඊට පස්සේ එතෙන්දී මම ගහගෙන යනවා. එතකොට ඒවං කෝ අහං ආවසෝ අපතිට්ටං අනායුහං ඕගං අතරේති. මේ විදිහට තමයි මම මේ පිහිටන්නෙත් නැතුව, අනවශ්‍ය වීරයක් දරන්නෙත් නැතුව, නැත්නම් වචන වලින් දඟලන්නෙත් නැතුව මේ ඕගය තරණය කරේ. දැන් මෙහෙම කිව්වට පස්සේ ඉතින් අර දෙවියා බොහොම සතුටින්, දේවතාවා බොහොම සතුටින් පිළිතුරක් දෙනවා. චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිට්ඨං අනායූහං තින්නම් ලෝකේ විසත්තිකං. පිහිටන්නෙත් නැතුව, වෑයම් කරන්නෙත් නැතිව ලෝකෙහි තෘෂ්ණාව තරණය කරපු ඒ ශීනාශ්‍රව වූ ආර්යයන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්, දැන් මේ බුදු කෙනෙක් මම හුඟාක් කාලෙකින් තමයි දැකගත්තේ කියලා මේ දෙවියෝ පිළිතුරු ගාතාවක් දෙනවා. ඊට පස්සේ ඉතින් එතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා, ආපහු යනවා. දැන් මේ සූත්‍රය සංයුක්ත නිකාය පටන් ගන්න මුල්ම සූත්‍රය හැටියට සංගීතකාරක රහතන් වහන්සේලා එකතු කරලා තියෙනවා. දැන් අපිට කොහොමද මේ සූත්‍රය අපේ භාවනාවට, නැත්නම් අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ? මෙතන තමයි අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එකතකින් අපිට පිවිසුමක් ගන්න නම් අපේ ජීවිතයට භාවනාව එකතු කරගත්ත පිරිසක් අපි පොඩ්ඩක් ඒ පැත්තෙන් බලන්න ඕන දෘෂ්ටි කෝණයක් ගැන මුලින්ම විමසන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් යම්සි කෙනෙක් අපි හිතමු භාවනාවක් කරන්න සූදානම් වෙලා, හිතේ සතිමත් බවක් දියුණු කරන්න සූදානම් වෙලා,
යා අපි හිතමු නිශ්චල තැනකට ගිහිල්ලා නැත්තම් නිෂ්කලංක තැනකට ගිහිල්ලා යා පළඟක් බැඳලා වාඩි වෙනවා. හොඳට වාඩි වෙලා යා බලනවා මේ තමන්ගේ ඉරියව්වට හිත යොදලා. හිස කෙලින් තියෙනවා, ඇස් දැන් පියවිලා තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, උරහිස් දෙක බොහොම සැහැල්ලුවෙන් තියෙනවා, අත් දෙක සැහැල්ලුවෙන් තියෙනවා, කඳ නොසෙල්වී තියෙනවා. දැන් මෙහිම මේ සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාව ගත්තත් මෙතනත් තියෙනවා අර ගාථාවෙන් ගන්න අපිට එක්තරා අන්දමක ගුරුහරුකමක්. මෙතන අපි සම්පූර්ණයෙන්ම නිකන් බෙල්ල නමාගෙන ඇඟ හකුලුවගෙන බොහොම කම්මැලි විදිහට හිටියොත් එතන නිින්ද යනවා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම ඇඟ දරදඬු කරගෙන දත් මිටි කාගෙන හිටියොත් එතකොටත් වැඩේ අසාර්ථක වෙනවා. එහෙමනම් මේ දෙක අතරමැදින් තමයි අපි මේ ඉරියව්ව පවා සකස් කරගන්න තියෙන්නේ. ඉරියව්ව සකස් කරගනිද්දී ඔළුව කෙලින් තියෙන්න ඕනේ, කඳ කෙලින් තියෙන්න ඕනේ. හැබැයි දරදඬු කරන මට්ටමකට යා යුතු නැහැ. එහෙමනම් අපිට තේරෙනවා මෙතන මේ කතා කරන සිද්ධාන්තය ඒ කියන්නේ නතර වෙන්නෙත් නැතිව ඕනවට වඩා දඟලන්නෙත් නැතුව. මේ කතා කරන්නේ අන්ත දෙකක්. නතර වෙනවා කියලා කිව්වහම එක්තරා අන්දමකින් කම්මැලි වීමක්, මුකුත් නොකර සිටීමක්, එහෙමත් නැත්නම් කාමසුකල්ලිකානුයෝගයක් හිතාගන්න පුළුවන්. තවත් පැත්තකින් දඟලනවා කියලා කිව්වහම ඕනට වඩා උත්සාහ කිරීමක්, මේ ශරීරයට දුක් දීමක්, අත්තකිල මතානුයෝගයක් හිතාගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන උත්තරයේ මෙන්න මේ අන්ත දෙකම අයින් කළා. භාගතුන් වහන්සේ බොහොම මැද මාවතකින් තමන් වහන්සේ ඒ ඕඝයන් තරණය කරපු ආකාරය තමයි අපිට කියලා දෙන්නේ. අපි හිතමු දැන් අපිත් එහෙමනම් මේ අවවාදයේ පිළිදලා ඔන්න වාඩි වුණා. හොඳට එතකොට කය කෙලින් තියාගත්තා, හිස කෙලින් තියාගත්තා. හැබැයි දරදඬු කරගත්තේ නැහැ. කොහොම සැහැල්ලුවෙන් කය පිළිහිටුව ගත්තා. හැබැයි ඉතින් නිඳ යන මට්ටමකට කය වැක්කිරෙන විදිහට ඔළුව නමාගෙන හිමිහිටියෙත් නැහැ. දැන් අපි සමබර ඉරියව්වකට පැමිණුණා. ඊට පස්සේ දැන් අපි උත්සාහන්ත වෙනවා අපේ මේ හුස්ම රැල්ලට හිත තියන්න. අපි හිතමු අපි ආනාපාන සතිය තමයි තෝරගත්ත කමටහන. එතකොට අපි අපේ අවධානයේ නාසිකාග්‍රේ රඳවගෙන ආශ්වාසයක් ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසයක් ගැන දැනුවත් වෙනවා. ඊළඟ ආශ්වාසය ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසය ගැන දැනුවත් වෙනවා. දැන් මේ අවස්ථාවේදීත් අපේ හිත අතනට දුවනවා, මෙතනට දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. බොහෝම ඉතින් අකීකරු විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි තරහා ගත්තොත්, දැඟලුවොත්, අනවශ්‍ය විදිහට හිතට දරදඬු විදිහට සැරබැර කළොත්, තමන්ට තමන් දෙස් දෙන තත්වයකට ආවොත් අන්න අපි ඕන්ට වඩා දඟලනවා. ඒ වගේමයි අපි වැඩේ කරන එක අත්හැරලා දාලා මේ හිත කිසිසේත්ම මං කියන දේ අහන්නේ නැහැ, මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අපි නැගිට්ටොත් අන්න අපි අනිත් අන්තයට ගියා වෙනවා. අපි වැඩේ අතහැරලා දැම්ම වෙනවා.